අයිබෝවේවා සුබ දවසක්. එක එක්කෙනාට දුරකථන ඇමතුමින් මැසේජ් එකෙන් කමෙන්ට් එකෙන් රිප්ලයි කරන්න බැරි හින්දා තමයි මේ විදියට පොඩි වීඩියෝ එකක් කරලා දාන්නේ. දැන් ලංකාවට යන්න PCR පරීක්ෂණ කරන්න ඕනේ නැහැ. හරිද? වෙනදා විදියට normal එකේ ටිකට් එකක් අරගෙන ලංකාවට යන්න පුළුවන්. ඒ වගේම ඔයා මේ කුවෙට් එකේ ඉඳලා එන්නත් අරගෙන තියෙනවා නම් හරි අරගෙන නැත්තම් හරි කිසිම එක එන්නතක් හරි දෙකක් හරි අරගෙන තියෙනවා නම් තුන්වෙනි එන්නත අරගෙන නැත්තම් එකම එන්නතක් අල් ලබාගෙන නැත්තම් හරි ඒක ඔයාට ලංකාවට යන්න කිසිම ගැටලුවක් බලපාන්නේ නැහැ. හැබැයි ඔයා ලංකාවේ ඉඳලා දැන් නෙවෙයි දැන් මොකද රටවල් නෝමල්නේ ලංකාවේ කාලයක් ඉඳලා නැවත රෝග තත්ත්වය වැඩි වෙලා නැවත මේ වගේ රටවල් වලට එනකොට ඔයා එන්නත් ලබාගෙන තියෙනවද කියලා ඒ කාල වෙනකොට ඒක බලපාන්න පුළුවන්. දැන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ලංකාවෙන් එන කට්ටියට කිසි ප්‍රශ්නෙකුත් නැහැ. මෙහෙන් යන කට්ටියට කිසි ප්‍රශ්නෙකුත් නැහැ. ඒ ගැන දැනුවත් වෙන්න ගොඩක් කට්ටිය කමෙන්ට් කරනවා, මැසේජ් දානවා. ඒක කිසි ගැටලුවක් නැහැ. ඉතින් මේ කවුද? බණ්ඩාර විජේරත්න. උඹට නිකන් අපිව පේනවා නිකන් හාව් වගේ පේනවලු. ඈ උඹ හිතන් ඉන්නේ මේ අපි මේක කිසිම දෙයක් නොදැන ඉන්නවා කියලාද? අපි කරන ගොඩක් හොඳ දේවල් අපි YouTube එකට දාන්නේ නැහැ. මොකද අපිට මේ මැද පෙර දිගේ ඉන්න මිනිස්සුන්ව විකුණගෙන කන්න ඕනේ නැහැ. අර වෙනවුන් වගේ ඔන්ලයින් බිස්නස් එක ගෙනහැල්ලා ගෙදරට ඩිනාර් බාක් එක ගෙනහැල්ලා ඩිනාර් එක ගන්න ඕනේ නැහැ. හරිද? YouTube එකට වීඩියෝක් අප්ලෝඩ් කරපාලියට උඹලා හිතන්න එපා මේවට ඩොලර් ගලාගෙන එනවා කියලා. බණ්ඩාර විජේරත්න කියන මහත්මයා හරි නෝන හරි නැත්තම් දෙකටම නැති එකට හරි මේ කියන්නේ ඊයේ දාපු කමෙන්ට් එක ස්පෑම් වෙලා තියෙනවා. ඒකේ තියෙන වැරදි වචන හින්දා මට මේ තට්ටයයි YouTube එක විතරක් නෙමෙයිනේ. තව channel කීපයක්ම තියෙනවා. උඹගේ වැඩක් බලාගනින්. හරිද? මම මගේ වැඩක් බලාගන්නම්. මගේ නම්බර් එක channel වල තියෙනවා. නැත්තම් මට call එකක් දීපන්. හරිද? මම ඔය උඹලා වගේ චීත්ත වැඩ කරන්නේ නැහැ. මොකද මම දන්නවා මේ මැද පෙරදිගේ ඉන්න මිනිස්සුන්ව ලෝකෙ ඉන්න මිනිස්සුන්ව මට හදන්න බෑ කියලා. අනිත් එක මම අනුන්ගේ කුණු හොය හොය මගේ YouTube එකේ දාන්නෙත් නැහැ. මම අර මිනිස්සෙක් මට කිව්වා මගේ නංගිව හොයා දෙන්න කියලා. ඒ හින්දා මම ඒක දැම්මා. මම හොයාගෙන ගියේ නැහැ. මට කිව්ව දේ තමයි මං කරේ. මං කරන දේවල් හොයන්න ඉස්සෙල්ලා උඹලා කරන දේවල් පොඩ්ඩක් හොයාගනින්න. ඈ ලංකාවේ උන්ට හොඳක් කරත් නරකක් කරත් අපි දන්නවා ඔළුවට අතෝදන බව. මගේ channel එකට එදා ඉඳලා උඹ නිකන් අනම්මනම් එක දිගට වැකි දානවා. ඈ එදා license එකට මම කිව්වන් පස්සේ license එකට දඩකොලයක් නිකුත් කරලා තිනනම් ඒක ගෙවලා බලලා මේ එයාපෝට් එකනට බලන්න කියලා ඉතින් ලික් කියලා තේුණා වාහනයට කියලා දඩකොලේ ලිවන්නේ. ඈ වාහනයක් පාරට උඩින් ගිහිල්ලා තියන්නේ නැහනේ. පාරේ වාහනයක් නතර කළා ඒ පුද්ගලයා එතන නැතිනම් වාහනයට දඩකොලේ ලියලා මේ වාහනේ ඉස්සරහෙන් අමුණ තියලා යනවා. ඈ කවුරු හරි වාහනේ වාඩගෙන හිටියානම් වාහනේ නම්බරෙත් ලියලා අදාළ කෙනාගේ ලයිසන් එකට තමයි දඩකොලේ ලියලා යන්නේ. නිකන් හිතන්න එපා අපිත් කිසිම දෙයක් නොදැන මේ දේවල් කරනවා කියලා. කීපෑඩ් එකක් තිබුණ පළියට ලියන්න පුළුවන් පළියට ඔය එක එක අසභ්‍ය වචන ලියන්න එපා. මොකද අපි උඹල වගේ කකුල් හතර වැඩ කරන්නේ නැහැ. දන්නවද? මම නම් දන්නේ නැහැ කවුද කියන්න. තව එක්කෙනෙක් කියලා තිබුණා මෙයා මේ විදිහට එක එක දේවල් හොයන්නේ සමහරක් විට මෙයාට තාම එළිය කාවක්ක සෙට් වෙලා නැති ඇති කියලා. කැසිල්ලක් නැහැ. දන්නවද? ඈ එහෙම අමාරුවක් නැහැ. දන්නවද? ඔයගොල්ලන්ට එහෙම අමාරුති වුණාට අපිට එහෙම අමාරුවක් නැහැ. දන්නවද? මට මේවට හොඳ උත්තර කියන්න පුළුවන්. වැඩක් නැහැ, තේරුමක් නැහැ. ඒ හින්දා හැමෝටම කියනවා අපිට අනුන්ගේ දේවල් වලට වීඩියෝ දාලා අපිට ප්‍රොමෝට් වෙන්න ඕනේ නැහැ. එහෙම කරලා මේ රටවල හම්බ කරන් කණවුන් අදරත් ඉන්නවා. ඒගොල්ලෝ ගැන හැබැයි ඇත්ත දේවල් සමාජයට ඉදිරිපත් කරන්න කියලා මිනිස්සු අපෙන් ඉල්ලීමක් කරෝතින් අනිවාර්යෙන් ඒවට වීඩියෝ නම් කරනවා. ඒක මට අදාළම නැහැ. ඒ හින්දා ඔය සිංහනාද
අපිට නම් බලු කෙන්දිරි මොකද අපි ජීවත් වෙන්නේ කුවෙට් එකේ නීත්‍යානුකූල විදියට YouTube එකක් කරා යන්නේ නීත්‍යානුකූල විදියට අපි කිසිම කෙනෙක්ගේ දේවල් බලෙන් අරන් දාලා නැහැ අපිට දුන්නොත් දෙයක් තමයි අපි දාලා තියෙන්නේ ඒ හින්දා සමහරුන්ට අපිව හාව වගේ පේනවා නම් පොඩ්ඩක් පරිස්සමින් ඈ ගිහලා එන්න තව වීඩියෝ කරා උස්සර්ණයි හැමෝටම